ලෝකය වෙනස් වෙන්න ඕනේ. ගොඩක් දෙනෙක් කියන්නුනා. ඒ වගේම විප්ලව කරන්නටත් උනා. ඒ අතරේ විප්ලවය කියන වචනේවත් අහපු නැති අය හිටියා. ඒ හැම දෙය අතරේ විප්ලව කරනවා වෙනුවට තමන්ගේ කැපවීමෙන් ලෝකය වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා. මේ තේජස් ඔහුත් ඒ වගේ කැපවීමෙන් වෙනස් දෙයක් කරන්න උත්සාහ කරපු කෙනෙක්. ඉන්දියාවේ ගෝවාවල තමයි ජීවත් වෙන්නේ. ඔහු දකිනවා හැම දිනකම හැම මොහොතකම පරිසරයට එකතු වෙන විෂ වායුන්. ඒවායේ තියෙන කාබන් පරිසරයට අහිතකර විදියට ලෝකයට එකතු වෙන විදිය. ඒවා ආශ්වාස කරන මිනිස්සුන්ට එක එක විදිය ලෙඩ රෝග ඇති වෙනවා. පරිසරය ගැන නොහිතාම මහා කර්මාන්ත ශාලාවලින් වාහනවලින් විෂ දුම් තවවත් මේ මොහොතේත් පරිසරයට එකතු වෙනවා. තේජස් මේ එකතු වෙන වායුන් ප්‍රයෝජනවත් විදියට සකස් කරනවා. ඔහු කණ්ඩායමක් එක්ක එකතු වෙනවා. කාබන් වලින් ටයර් නිෂ්පාදනය කරන්න ඔහු පටන් ගන්නවා. ඔහුට අවශ්‍ය වෙනවා නගරය පුරා තියෙන වායු දූෂණය නතර කරන්න. ඔහු ඇතුළු කණ්ඩායම පරීක්ෂණ ගණනාවකින් පස්සේ කාබන් ටයිල් බවට පත් කරන ක්‍රමවේදයක් හොයා ගන්නවා. මුලින්ම ඔවුන් කර්මාන්ත ශාලාවල ඉතිරි වෙන කාබන් එකතු කරන්න පටන් ගත්තා. පරීක්ෂණාගාරයකට ඒ කාබන් ගෙන ගිහින් කාබන් සමග තවත් රසායනික සංඝටක කිහිපයක්ම මිශ්‍ර කළා. ඒ විදියට නිපදු අවසානාකෘති ශිල්පීය කර්මාන්ත ශාලාවකට යවනවා. එතනදී අවසානයේ ටයිල් නිෂ්පාදනය වෙනවා. හැම ටයිල් කැටයකටම විවිධ කලාත්මක දේවල් එකතු කරනවා. සාමාන්‍ය ටයිල් නිෂ්පාදනයේ සිදුවෙනවට වඩා වෙනස් විදියට මේ ටයිල් නිෂ්පාදනය වෙනවා. අනාගතයේදී විෂ වායුන් වලින් තොර පිරිසිදු වායුන් ආශ්වාස කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටීවි. මුළු ලෝකයටම අපිට තියෙන්නේ එක ලෝකයයි. නිදහසේ හුස්ම ගන්න. ඉතින් අපි මේ ලෝකේ රැක ගන්න ඕනෙමයි. ඒ වෙනුවෙන් කාටවත් වැරදි කියනවට වඩා තමන්ට පුළුවන් විදියට වෙනස් විදියට හිතලා ලෝකය සුන්දර කරන්න අපිටත් පුළුවන්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.